අතිරස කොකිස් අලුවා සුවඳ දැනි කැවුම් කෙසෙල් කෙටි මිසින් බිමට පනි අවුරුදු කුමරු සුපනැකකට වඩිනු පෙනී අවුරුදු කුමාරිය මිතනට ළඟාවුනි. මේ පඹයෝ ඔහොම ඉඳලා හරියන්නේ නෑනේ. මේ අච්චම්ම ඇයි පුතේ මං ගස්ලබ ගිරි දෙකක් අඩාගෙන ආවා. මට එවගේ ගස්ස කෑමක් කළ දෙනවද? ආ පුතේ මම ඔයාට සිංහල අවුරුද්දට මේ අචාරුවක් හදන හැටි කියලා දෙන්නම්කෝ. හා එතන මේ හාල් ඇච්චි හාල් මේකෙන් අපි අලුව ටිකක් හදන්න. ඉස්සෙල්ලා මොනවද හදන්න? ඉස්සෙල්ලාම අචාරු හදමු. ඒකට ඇච්චි අවශ්‍ය වෙන දේවල් අපිට පුතේ අවශ්‍ය වෙන්නේ අමු ගස්ලබ, කැරට්, අමු මිරිස් ටිකක්, එතකොට ඉඟුරු සුදු ලූණු, අබ, විනාකිරි, කුරුඳු පොතු, කරදමුංගු, කරාබු නැටි. තරාජ් මුලින්මක් මොකද කරන්නේ? මුලින්ම අපි අබ ටික අඹරලා ගමු. හරි යමු. දුව මේක පොඩ්ඩක් අල්ලා ගන්නකෝ. විනාකිරි දානානේ. ඔව්. විනාකිරි ටිකක් දැම්මා. මේක අතල්ලන්න. ඇති පුතේ දැන් මේ ටික දාන්න පොඩි වාජනයක් ගන්නකො. මේක ඇතේ නේ? ඔව් ඕක ඇතේ. හරිනේ? හරි පුතේ. අච්චි අපි අබ ටික අඹර ගත්තා. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ කුරුඳු පොතු, කරදමුංගු, කරාබු නැටි, ඒ ටික තලලා ගන්න ඕනේ ඉඟුරු සුදු ලුණු එක්ක. වංගෙඩි අරන් එන්නකෝ. අපි ඉස්සෙල්ලාම දැම්ම සුදු ලුණු, ඉඟුරු, ඒ ටික ඉස්සෙල්ලාම තලන්න ඕනේ. දුව තලනවද ඇවිල්ලා? ඇති. දැන් අපි දානවා කරදමුංගු ස්වල්පයක්, කුරුඳු පොතු ටිකක් දානවා, කරාබු නැටි ඇට හතරක් විතර දැම්මා, මුරුංග පොත්තක් දැම්මා, ටික තැරුවා. ඇති පුතේ දැන් මේකට දාලා ගමු. හරි පුතේ. ඊට පස්සේ මොකද ආච කරන්නේ? අපි ගස්ලබු ගෙඩිය සුද්ධ කරලා කපා ගමු.
ඔය පිහිය ගන්න දු. ආච්චි අපි මේ කොටනකොට මේ මුරුංග පොත්තක් දැමෙයි පුතේ මේකේ මේ සැරගති අඩු වෙන්නේ අච්චාරුවක් දානකොට අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මේ මුරුංග පොත්ත මොකද මේ උෂ්ණ කෑමක් නිසා දැන් මේක අපි කපා ගන්නවා. ඉතින් කපා ගන්න. ඔව්. අර පොඩි පිහිය ගන්න පුදු. අපි මේක සුද්ධ කර ගන්නවා හොඳට. මේ සුදු පොත්ත යන්න. මේක ඇට තිබුණොත් මේ තඹ පොහන තිත්ත ගතියක් එනවා. ඒක නිසා අපි මේ ඇට අයින් කරන්න ඕනේ. තිත්ත ගතිය නැති වෙන. නැතුව යන්න. ඊට කපා ගන්න. ඔව් මේක පුතේ පීනියට ලියා ගන්න ඕනේ. එතකොට තමයි ලස්සන. මේ ටික අපහු අරගෙන මේ විදිහට මෙහෙම තියාගත්තා. තව තියෙනවා. ඔව්. කපලි වෙනනේ ඇචි. ඔව් පුතේ මේ ටික අරගන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි කැරට් අලයක් කපලා ගමු. මෙච්චර ප්‍රමාණයයි ඕනේ. පරි ප්‍රමාණයයි. ඔව්. මේක දාන්නේ අපි අචාරුව දාපුවාම S2 එකට දකින්න ලස්සන තියෙන්න ඕනේ. අපි මනාපගත්තා. ඔව් අපි කෑමක් හදනකොට ඉස්සෙල්ලාම ඇහනේ දකින්නේ. එතකොට ඇහෙන් රස විඳලා තමයි දිවෙන් රස විඳින්නේ. ලස්සන වෙන දානවා. ඔව්. කැරට් ටිකක් තිබලයි. ඔව් දැන් කැරට් ටික අපි මෙතනින් තිබ්බා පැත්තකින්. හරි. ඊට පස්සේ ආජි. ඊට පස්සේ ගන්න අවු මිරිස් ටික. කිසමනින් කොච්චරක් විතරද? අවු මිරිස් ගන්න ඕක කරල් 20ක් විතර වගේ. මෙතනින් තියන්න. ඔව් මෙතනින් තියන්න. ඇති. දැන් මේකේ මේ විදිහට නැට්ට කපලා අයින් කරන්න ඕනේ. ඒක අපි මෙහෙම මේ කෙලවරකින් තියාගෙන ඊට පස්සේ මේක මේ විදිහට පලා ගන්න ඕනේ. ඒ පලා ගන්න එකයි දන්නවද? ඒකට තමයි 3 5 ඔක්කොම උරා ගන්න. දුව දැන් රතුළුණු ටික ලෑස්ති කරලා ගන්නකෝ. රතුළුණුත් සාමාන්‍යයෙන් රතුළුණුත් ගන්න මේ වගේ දෙගුණයක් වෙන්න. ඒකට වෙනම භාජනයක් ගන්නද? නෑ අපි මේකෙමයි කෙලවරකින් තියාගන්න. දැන් අච්චි පිළි උණු ටික දාන්නනේ. ඔව් පුතේ. ඊට පස්සේ අච්චි මොකද කරන්නේ? ඊට පස්සේ අර ඔයා ගත්තු උණු වතුර ටිකක් භාජනයකට දාලා අරන් එන්න පුතේ. හා. සොදුරු කොත්මල්ලි කුරුඳු රම්පේ කරපිංචා ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මුසු නෝ කරි කියුබ් එදිනදා කරියට නියම කුළුබඩු 16ක විසඳුම
ඔව් පුතේ භාගයක් විතර දාගෙන. අපි මේකට කහ කුඩු ටිකක් දාන්න. මේ වගේ ප්‍රමාණයක්. එතකොට ලුණු සුවල්පයයි. දැම්ම දාලා මේක කලවම් කරා ඉස්සෙල්ලම. දැන් අර අපි කපාගත්තු ගස් ලබු ටික මේකට දාන්න. දාලා මේක කලවම් කරලා අපි පොඩි වෙලාවක් මේක මෙහෙම වහලා පැත්තකින් තියලා තියන්න. ඔව් පුතේ ලොකු ඇතිලියක් අරන් එන්න. මේ මිශ්‍රණය අපි දැන් හදා ගන්න ඕනේ. හරි. හැම වෙලේම අච්චාරුවක් දානකොට මේ වගේ තෙත් ඔව් මැටි තෙත නැති මේ ඇතිලිය තමයි ගන්නෙ. හා. දැන් අර අපි වංගෙටි දාලා කොටාගත්ත මිශ්‍රණය ගන්නකෝ දාන්න ඔක්කොම ටික මේකට. හරි. දැන් අපි අඹරාගත්තු අබ මිශ්‍රණයත් ඔක්කොම දානවා මේකට. ඊට පස්සේ ආයි කහ. කහ කුඩු. කහ කුඩු ටිකක් වැඩියෙන් දාන්න ඕනේ. ඒක තමයි ලස්සනට පේන්නේ. පාටෙන්නේ. පාටෙන්නේ. එතකොට ලුණු දැම්මා. සීනි දැම්මා. සීනි හැඳි තුනක් වගේ දානවා. දාලා විනාකිරි. මේ වගේ ප්‍රමාණයක් දැම්මා. දාලා මේ අපි දෙහි ඇඹුල් දාන්න ඕනේ. විනාකිරි දැම්මට අච්චාරුවකට දෙහි ඇඹුල් ස්වල්පෙකුත් දාන්න ඕනේ. ඔව්. පොඩි ප්‍රමාණයයි. හරි පුතේ අපි දැන් මේක අනා ගන්න ඕනේ මේ මිශ්‍රණය අතින්. අපිට පේනවා නම් මේ පාට මදි කියලා අපි තව කහ කුඩු ටිකක් දා ගන්න ඕනේ. පාටක් එකතු කරන්නේ. ඔව්. සුවඳ. දැන් අපි අර තම්බල පෙරාගත්තු ගස් ලබු ටික ඉස්සෙල්ලාම දාන්න මෙතෙන්ට. ඒක මිශ්‍රණයට කලවම් කරා. දුව මේ ටික දාන්නකෝ ඔක්කොම එකට. මේ ඔක්කොම දාන්න. ඔව්. අපි ඉතරාච මේ ලුණු එහෙම මුකුත් තම්බ ගන්න හිම නෑනේ. නෑ මේ අපි සාමාන්‍යයෙන් මෙහෙම තම්බලා ගන්නේ එවලෙම මේ ආහාරයට ගන්න ඕන. දවස්වල් දෙකක් තියා ගන්න ඕන මේ විදියට අමුවෙන් තමයි දාන්නේ. සුවඳයි රසයි දැක්කම ආසයි හිතෙනවා. හරි පුතේ දැන් අපි මේ අච්චාරුව දාලා ඉවරයි. එතරාජ්ජේ මේ කොච්චර කාලෙකින්ද ඔක අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්න්නේ? මේක දැන් අපි කෙසෙල් කොලයක් අරගෙන හොඳට හිර වෙන්න ගැට ගහලා තියලා දවස් දෙකකට පස්සේ මේ ආහාරයට ගන්න පුළුවන්. හරි දුව දැන් ගැට ගහන්න ගමු. කොලේ ඇතිද? ඇති. හරිනේ. හරි. හරි. දැන් මේක වැඩ ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ හදන්න අලුවා. අලුවා කියන්නේ එකත් හදන්න පටන් ගමු. ඔව්.
කහසෝදුරු කොත්තමල්ලි කුරුඳු රම්පේ කරපිංචා ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මුසු නෝ කරි කියුබ් එදිනදා කරියට නියම කුළු බඩු 16ක විසඳුම. හරි අච්චි අපි දැන් අච්චාරු එක හදලා ඉවරයි. ඔව්. දැන් අපි හදන්න යන්නේ පැණිපොල් අලු එක. ඔව්. ඉතින් අච්චිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය? ඒකට අවශ්‍ය වෙන්නේ පුතේ බැදපු හාල් පිටි. හ්ම්. එතකොට පොල්, ගාගත්තු පොල්, පැණි, කුරුඳු පොතු, ලුණු සල්පය. ලුණු සල්පය. ඊට පස්සේ පුතේ අපි පොල් පැණි ටික හදා ගන්න ඕනේ. හ්ම්. පොල් පැණි ටික හදා ගන්න යමුද අපි? පැණි ටික ගන්න ඕනේ. පැණි ටිකයි කුරුදු පොතුයි. හා. ලුණු තෝනේ. ලුණු සෝ. තාච්චි අකෝන්නේ. ඔව් පුතේ තාච්චි අරන් යන්න. මේකට පැණි ටිකක් දා ගන්නවා. අපි මේකට ලුණු පිංචක් විතර දානවා. කුරුදු පොත්තක් දැම්මු. හැඳක් ගේන්නකෝ තව. ඔව්. දැන් මේක අපි පැණි ටික පැණි උණු කර ගන්න ඕනේ. කුරුඳු දානන්ති මේ සුවඳ ගන්න. අර සාමාන්‍ය අපි හදන අලුවකට වඩා මේක වෙනස් විදිහකට අපි හදන්නේ. සාමාන්‍ය අලුවකට වඩා රසයි. රසයි. රසයි වෙනස් දෙයක්. අපිට දැන් මේ පැණි අලුව එකත් එකම පාට නිසා අපිට පුළුවන් මේ පොල් පැණි එකට වෙන පාටක් මේ එකතු කරන්න. එකතු කරලා පාට වෙනස් කරලා හදන්න. පාට වෙනස් කරගන්න. මං ආචාර්ය නම් ඔකට මේ රෝස වර්ග එකතු කරන්න. හොඳයි පුතා අරන් එන්න. මන්නේ මූඩියෙන්ක මූඩියෙන් භාගයක් විතර වගේ භාගයකටත් අඩුවෙන් මෙරමනේ. හොඳයි දාන්න බලන්න. අපි බලලා තමයි ආපහු දාන්නේ නැත්තම් වැඩි වෙනවා පාට. ඇති වෙද්ද ඉන්න ඉගෙන දැන් අචෝ අලුවයි කරමේ ලේයර්ස් විදියට නේ. ඔව්. අපි අච්චි නම් අලුව එක හදාගමුනේ. හදාගමු පුතේ. පුතේ පැණි එක ගේන්නකෝ. දැන් මේ පිටි මේ පැණි එක අකුණු වෙලා ඇති පුතේ. හා. මේක දැන් අපි අරගෙන යමුනේ. ඔව්. දැන් අපි පිටි ටික අපි එකතු කරනවා. ඔව්. හැඳ හැඳ දාන්න. හරි. දැන්. හදන්නින්ද?
දැන් හරි ඉතේ දැන් ඔය කෙසෙල් කොලේට අපි බැදපු පිටි ටිකක් දානවා මොකද මේක අඩි අල්ලන්න නිසා මේක මේ විදිහට උඩින් අපි හැම වෙලෙම පිටි ටිකක් බැදපු ඉහන්න ඕනේ දැසපෙකට පොල් පැණි. ඔව්. ඒක තුනේ. මේක දැන් ලස්සනට එකම ගානට අපි තුනී කර ගන්න ඕනේ. හා. තම් කර ගන්නද? අපි දැන් මේක හරියට දෙකන මැද්දෙන් කපා ගත්තා. කපාගෙන. මේක තිබ්බා. හා. කියලා දැන් අපි මේ පැණි පොල් ටික එකතු කරනවා. ඔව්. එක පැත්තකට විතරයි. එක පැත්තකට විතරයි. ඊට පස්සේ මේ ලේයර් එක ප්‍රවේශමට අනිත් පැත්ත නමා ගන්න. නමා ගන්නවා. ආ හරි හරි. හරි. අපි දැන් මේ වගේ ගැල පැණි ලේක වෙනම පේනවා. ඔව්. අපි මේ විදිහට කපා ගන්න. කාලා බලන්නකෝ. අචුරන්නේ. හා, චුට්ටක් බලන්න. ඇති. හරි. අචාරු එකාචි? මුකුත් නැතුව බත් එක නිකන් කන්න පුළුවන්. හරිම රසයි. හරිම රසයි ඒක. ඔයත් ඉගෙන ගන්න ඕනේ ওই විදිහටම හදන්න. ආචි දෙක දැන් ඉඳලා මට පුදු දෙන්න පුළුවන්. ඔව්. අපි අලුව එකක් කාලා බලමු. හොඳයි. හොඳයි. හරිම රසයි. මේ මෙහෙම අලෝ එකක් හොප්පයිනවා තාම. අර සාමාන්‍ය අලෝ එකක් වෙන්නේ නෙමෙයි නේ ඇසි. ඔව්. පොල් එනි දාලා මාර් රසයි. ඔව් මම මේ වෙනස් විදියකට හැදුවේ. මොකද හැමෝම එකම වගේ හදන හින්දා පොඩ්ඩක් වෙනස් කරලා ඔයාට උගන්වන්න ඕන නිසා. හරිම රසයි ආච්චි. ඊළඟ දවසෙත් මට මේ වගේ කැම කළ දෙනානේ. අනිවාර්යෙන්ම ඔයාට ඊළඟ වතාවෙත් අලුත් විදියට අපේ කෑමක් හදන්න උගන්වනවා.